සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ අදටත් පින්වන්තයන්ට පිළිට වෙන සුමන සමන් දෙවියන් ගැන. ඕගොල්ලෝ මෙච්චර කාලයක් නොදැන හිටපු විශ්මිත කරුණු රසක් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අනිත් අයට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. ලංකාවේ ජනතාව මහත් භක්තියෙන් වන්දනා කරන විශ්වාස කරන පිහිට පතන දෙවිවරු ගොඩක් ඉන්නවා. ඒ වගේ දෙවිවරු කිස්තුම් කෝටියක් වැඩවසන බව සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඉතින් මේ සියලුම දෙවිවරුන්ගෙන් හතරවරම් දෙවියෝ කියලා කොටසක් ඉන්නවා. ඉතින් ලක්වාසී ජනතාව බොහෝ බැතියෙන් පුද පූජා පවත්වන ප්‍රධාන දෙවිවරු විදියට මේ හතරවරම් දෙවිවරු හඳුනා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ හතර දිසාව බාර දෙවියන් හතර දෙනා වෙන්නේ විෂ්ණු, කතරගම, සවන්, විභීෂණ කියන දෙවිවරුන්. අද කතා කරන්න යන්නේ මේ හතරවරම් දෙවිවරුන්ගෙන් සබරගමුව බාර සමන් දෙවියන් පිළිබඳව. මතු බුදුවන බෝධිසත්වෙක් විදියට සලකන සුමන සමන් දෙවියන් සමන් බොක්සල්, මහා සුමන, යක් සුමන ආදී නම් වලින්ද හඳුන්වනු ලබනවා. බැලූ බැල්මට ශාන්ත පෙනුමකින් දර්ශනය වෙන සමන් දෙවියන් එක් අතකින් උපුල් මලකුත් අනෙක් අතින් දුන්නක්ද දරාගෙන රණින් කරන ලද ඔටුන්නක් පැළඳගෙන සුදු ඇතෙක් වාහනය කරගත් දෙවි කෙනෙක්. මේ සුදු ඇතා සමන් දෙවියන් වගේම සිරිපා කරුණා කරන්නට යන සීලුම බැතිමතුන් ආරක්ෂා කරන බවටත්, සිරිපා අවාරේ කාලේ සිරිපා වන්දනා කරන්නට යන බවත් ගම්මුන් විශ්වාස කරනවා. පොදු ජනතාව විශ්වාස කරන විදිහට අධර්මයට එරෙහිවන, ධර්මය ක්‍රියාත්මක කරන, අධර්මයේ හැසිරෙන අයට දඬුවම් පමුණුවන දෙවියෙක් විදිහට තමයි සමන් දෙවියන් හඳුන්වන්නේ. සමන් දෙවියන් ගැන කතා කරද්දී නිතරින්ම අපට සිහි වෙන්නේ සිරිපා කන්. සිරිපා කරුණාවට යන්නේන බැතිමතුන් ආරක්ෂා කරන්නට සුමන සමන් දෙවියන් එදා බුදුන් වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් එදා බුදුන් වහන්සේට සිරිපා කන්දට වඩින විදිහට ආරාධනා කරලා සිරිපතුල පිහිටුවා ගැනීම නිසා සමන් දෙවියන් පිළිබඳව ලාංකීය බෞද්ධ ජන හදවත් තුළ තියෙන්නේ අපිරමිත වූ භක්තියක් වගේම ගෞරවයක්. නමුත් ජින කාලමාලනී පොතට අනුව නම් සිරිපාදට අධිපති වෙන්නේ කතරගම සහ සමන් දෙවියෝරු කියන මේ හැමෝමලු. නමුත් පූජාවලියට අනුව නම් සිරිපා කන්දට අධිපති වෙන්නේ සුමන සමන් දෙවියන් විතරයි. ඉතින් ඒ කොහොම වුණත් සිරිපා කරුණා කරන්නේ සමන් දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ඔවුන්ට ලැබෙන බව සීකරමින්, සමන් දෙවියන්ගේ ගුණ ගායනා කරමින්, ලාංකීය ජනතාවට අනුව බෞද්ධ දෙවි කෙනෙක් විදියට හඳුන්වන සුමන සමන් දෙවියන් බුද්ධ ශාසනය ආරක්ෂා කරනු ලබනවා. ඉතින් සිරිපා අඩවිය තුල තෙද බල පතුරුවමින් වාසය කරන මේ සුමන සමන් දෙවියන් ගැන ජනප්‍රවාද බොහෝමයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනේ සිදු වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට සබරගමුවි සමන් කියලා පුද්ගලයෙක් පැමිණි බවත්, ඔහු බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් භාවයට පත් වෙලා පූජාව සඳහා යමක් බුදුන් වහන්සේගෙන් ඉල්ලා තිබෙනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේ ඔහුට ලබා දුන් කේශ ධාතු රැගෙන ගොස් ඒවා නිදන් කර මහියංගන චෛත්‍ය රාජයා කරවීමෙන් මේ සමන් නැත්තා දේවත්වයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් බුදුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණු එකම දෙවියන් විදියට සලකන්නේ මෙන්න මේ සුමන සමන් දෙවියන්. සමන් දෙවියන් හා බැඳුණු තවත් ජනප්‍රවාදයකට අනුව සුමන සමන් දෙවියන් සබරගමුවේ වැදි පරපුරකින් පැවතෙන බව සඳහන් වෙනවා. ඒ අනුව සමන් දෙවියන් ලංකාවේ ආදිවාසී ගෝත්‍රික නායිකාවක් වෙච්ච මහලොකු කිරියම්මාගේ සහෝදරයා බව සඳහන් වෙනවා. තවත් මතයකට අනුව බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු සමයේ සමනල අඩවිය තුල වාසය කරපු මහා බල ඇති දහමි රජෙක් වාසය කරලා තියෙනවා. ඉතින් සමනල අඩවිය පාලනය කරපු දේව ගෝත්‍රයේ ප්‍රාදේශීය පාලකයා සුමන සමන් කුමරු බවත්, ඔහු මරණයෙන් පස්සේ දේවත්වයට පත් වූ බවත් එම ජනප්‍රවාද වලින් සඳහන් වෙනවා. ඒ වගේම සමන්ත භද්‍ර බෝධිසත්වයන් වහන්සේ සමන් දෙවියන් වන බවට තවත් මතයක් තියෙනවා. ආටාන ආටියේ සූත්‍රයට අනුව අටවිසියක් කියන සෙනවියන් අතර සිටින සුමන යක්ෂ සේනාධිපතියන් කෙනෙක් බව සඳහන් වෙනවා. මහා වංශයට අනුව බුදුන් වහන්සේ දෙවැනි වරට ලංකාවට වැඩම කිරීමේදී කිරිපලු නුගරුකක් රැගෙන ලංකා ගමනට එක් වූ සුමන සමන් දෙවියන් ඊට කලින් ආත්මයකදී නාගදීපේ බෞද්ධ උපාසකයෙක් විදියට සඳහන් වෙනවා. තවත් අදහසකට අනුව බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලංකාවේ දක්ෂිණ දේශයේ පාලනය කරපු පණිත කියන යක්ෂ ගෝත්‍රිකයාගේ භාණ්ඩාගාරික ධූරය හොබවා තියෙන්නේ සබරගමුවේ උප රජු විදියට කටයුතු කරපු මහා සුමන නම් අයෙක් බවත්, ඔහුගේ ඥාතීන් මහියංගනයේ වාසය කර ඇති බව සඳහන් වෙනවා. මහා සුමන පණිත රජුගේ ආසන්න ඥාතියෙක්ව
හිතවතෙක් විදියට සැලකිය හැක්කේ පණිත රජුගේ මරණයෙන් පස්සේ එහි රජ වෙන්නේ මහා සුමනයන්ගේ මුණුබුරෙක් වන දාමරක බවට වන ප්‍රවාදයේ පානම බෝවත්තාහිල ගල්ගේ අසලෙන් හමුණු සෙල්ලිපින් තහවුරු වීම සමග ඉතින් සබර්ගමුව පළාතට සමනල කන්දට අධිපති ප්‍රධානම දෙවියන් විදියට සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් ලංකාවේ විවිධ පුදවිම්වල ඉදවුණු දේවාල දකින්නට ලැබෙනවා සබර්ගමුව හැරුණාම දැරණියගල බොල්තුමේ හිමිතිගල සමන් දෙවියන්ගේ විශේෂ බලයන් ඇති තැන් විදියට සැලකෙනවා සමන් දෙවියන් වෙනුවෙන් ඉදිවලා තියෙන දේවාල වලින් ප්‍රධානම දේවාලය වෙන්නේ රත්නපුර මහා සමන් දේවාලය මෙම දේවාලය ඉදිකරන ලද බවට සැලකෙන්නේ දෙවන පරාක්‍රම බහු රජු විසින් ඉතින් අදටත් සබර්ගමු වැසියන් මැණික් ගරන්නට යන්නට පෙරත් සමන් දෙවියන්ට පුද පූජා බාරහාර කිරීම සිරිතක් ඉතින් මැණික් ලබා ගන්නට සුමන සමන් දෙවියන් පිට වෙන බව ඔවුන් පාරම්පරිකව විශ්වාස කරන දෙයක් ඒ විතරක් නෙවෙයි දරුවන් ප්‍රාර්ථනා කරන කාන්තාවන්ට පිට දෙන දෙවි කෙනෙක් විදියට මේ සුමන සමන් දෙවියන් සලකනු ලබනවා ඉතින් සමනල කන්දට අධිපති සමන් දෙවියන්ගේ පිට ආරක්ෂාව ලබා ගන්නට සිරිපා කරුණාවේදී පිළිපැදිය යුතු පිළිවෙත් බොහොමයක් තියෙනවා ඒක කිලි පිළි වලින් වෙන් වෙලා දේවි ආයුතු වන්දනා ගමනක් වෙන විදියට සමන් දෙවියන්ගේ උදාසට ලක්නුවේ සිරිපා කරුණා කිරීමේදී කටවරද්දා නොගැනීමට හැමෝම වග බලා ගන්නටත් ඕන මොකද කටවරද්දා ගැනීම වගේම අසංහාර විදියට හැසිරීම ආදියට සමන් දෙවියන් දඩුවම් කරන බවට සලකනු ලබනවා කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි කියමින් සිරිපා වන්දනා කිරීමෙන් බැතිමිතුන් අපේක්ෂා කරන්නේ සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ඉතින් ඒක මෑතකදී ඇතුණු දෙයක් නෙමෙයි සිරිපා වන්දනාවට කලින් සමන් දෙවියන්ට පුද පූජා පැවැත්වීම ඈත අතීතයේ ඉඳන්ම පැවැත්වගෙන ආපු සිරිතක් සිරිපා වන්දනාව සමය ඇරෙන්නේද පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කරලා තියෙන සඳුන් ලියෙන් කරපු සමන් දෙවියන්ගේ දේව රූපය ශ්‍රීපාදස්ථානයේ උඩමළුවට වැඩම කරවීම ඉතින් ලංකාරක්ෂක දෙවි කෙනෙක් විදියට නම් දරා සිටින සුමන සමන් දෙවියන් බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් වලට ලක් වෙන ප්‍රධානම දෙවි කෙනෙක් ඒ වගේම ජනතාවට වඩාත් සමීප දෙවි කෙනෙක් වෙන්නේ සිරිපා අඩවිය රකින්න ආරක්ෂකයා වීම හේතුවෙන් බව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් සමන් දෙවි පිහිටෙන් සිරිපා කරුණාවට දසදහස් ගණන් යන්නේ සමන් දෙවියන්ගේ මහත් වූ ගුණ සීකරණ. ඉතින් ඔයාලට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි. ඉතින් මම හිතනවා මේ වටිනා වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මෙච්චර කාලෙකට දැනගෙන හිටපු නැති ජනප්‍රවාද වගේම සමන් දෙවියන් ගැන මෙතෙක් කල් දැනගෙන නොසිටි බොහෝ කරුණු කාරණා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වටිනා වීඩියෝව අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell සල්ක නොබන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.